Hi everyone. අද වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ අපේ roof එක අලුතෙන් දානවා. ඉතින් මට මේ දවස්වල වීඩියෝ එකක් දාන්න බැරි වුණා. දැන් සති දෙකකටත් ළඟයි එක එක වැඩ හින්දා. ඒ වගේම ඊයේ මම මුළු ගෙදරම ආයි මගේ home tour එකේ වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඒක දානකම මම හිතුවා ඔයගොල්ලන්ට අපේ roof එක repair කරන එක දාන්න. ඉතින් මේ roof එක repair කරන කට්ටිය උදේ 6 මාරට ආවේ. ඉතින් අපි අතකට මොනවත් හොදලා තිබ්බේ නැහැ. ටක් ගාලා නැකිටලා ඒගොල්ලන්ට වැඩ කරන්න අවසර දුන්නා. ඉතින් මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් කොහොමද ඒ කියන්නේ damage එකක් වහලට ඇමරිකාවේ මොන විදිහේද වහලයක් අලුතෙන් දාන්නේ කොහොමද ඒවා charges කොච්චර අපි ගෙවන්න ඕනද කොච්චර insurance වලින් ගෙවනවාද කියලා ඉතින් මාත් එක්ක රැඳිලා හිටියොත් මේ චූටි වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වහලේ සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුතෙන් දාන හැටි මෙහි ඒකට කියන්නේ උළු අපි උළු කෙනා වගේ shingle කියලා ඉතින් රැඳී හිටින්න මාත් එක්ක තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න එතකොට ඔයාලට මගේ video ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ දැන් දැක්කේ ඉන්නේ අපේ වහලේ ගලවලා අලුතෙන් වහලයක් දානවා. ඔගලන්න මේ පේනවා ඇති මෙතන ඒ ලේඩි කෙනෙක් තමයි ඉන්නේ එයාත් වහල්ට නැගලා ඉන්නේ අපේ මගේ මල් පැල ඔක්කොම ඒගොල්ලෝ වැහුවා හතර වටේම නිල් පාට තීතාප් වලින් කවර් කරා මුළු වත්තේම ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ඉතින් මේ විදිහට දැන් ඒගොල්ලෝ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ උඩ තියෙන ලේයර් එක අයින් කරනවා ඒ ලේයර් එක අයින් කරලා ඒ යට තියෙන পেපර් එකත් අයින් කරලා ඒ යටම තියෙන බුද්ද එකට අලුතෙන් পেපර් එකක් වගේ එකක් දාලා ඊට පස්සේ තමයි ඒ රූප් කියන මෙහෙකත් මෙහෙ තියෙන ඒ අපි දාන උළු වගේ එක මෙහෙ දාන්නේ. ඉතින් මේකලන් පේනවනේ මුළු වත්තම කවර් කරලා තියෙන්නේ. මේ අපේ ඉතින් වත්ත ටිකක් ලොකුයිනේ. ඒගොල්ලෝ මගේ මල් පැල ඒව ඔක්කොම වෙජිටබල් ඔක්කොම කවර් කරා. ඉතින් මේ විදිහට තමයි අද වැඩ කටයුතු වෙන්නේ. අලුතෙන්ම වහල දාන කොටත් මම ඒකෙත් චූටි ක්ලිප් එකක් මේකත් එක්ක එකතු කරන්නම්. ඔගලට පේනවා දෙකරන් දැන් කළු පාට පේන්නේ ඒ රූප් කියන රූප් එක කියන කොටස අයින් කරාම ෆස් ලේයර් එක අයින් කරාම ඒගොල්ලෝ ඒ ලේයර් එකත් අයින් කළා ඊට පස්සේ ඒගොල්ලෝ කළු පාට මැටීරියල් එක ආයි දානවා. වගේ මේ වගේ අර මේකට කියනවා මොකද නම ඒ වගේ නෝයි ගවර්න්මන්ට් එකෙන් ඒක ගෙනල්ලා එතන සෙට් කරලා ඔක්කොම ට්‍රෑෂ් ටික ඒකට තමයි දාන්නේ. දැන් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අර අපේ වුඩ් කලර් පේන්නේ ඒ ඒ ලේයර් එක වෙනකම් මේ ඔක්කොම ඒ උඩ තියෙන බ්ලැක් කලර් මැටීරියල් එකත් ඒගොල්ලෝ අයින් කරනවා. ඉතින් ඇත්තටම දැන් වෙලාව 8:00 මාරයි. මේගොල්ලෝ වැඩ පටන් ගත්තේ 6:00 මාරට අද. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉස්සරහ කොටස බොහෝ දුරට සම්පූර්ණයෙන්ම ඔව් සම්පූර්ණයෙන්ම වගේ අයින් කරලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ ඒ බ්ලැක් කලර් මැටීරියල් එක අයින් කරනවා. ඒ අපේ ඒ වහලේට තියෙන ඒවා what is that called baby? That's shingles. ඒකට කියන්නේ shingles කියලා. ඉතින් ඔයගොල්ලන්ට විශ්වාස කරන්න මේකේ cost එක 18,000 වෙනවා. ඉන්ෂුරන්ස් එකෙන් ගෙවනවා 14,000 ඉතුරු 4,000 අපි ගෙවන්න ඕනේ. ලංකාවේ මුදලින් ගත්තොත් 6.4 million වගේ වෙනවා අද තියෙන රේට් එක අනුව. අපේ රූප් එකේ තියෙන වයින් කරලා තියෙන shingles ඒ වගේම material එක ඊට පස්සේ දැන් ඒගොල්ලෝ ඔක්කොම ආයි material එක අලුතෙන් දාලා shingle දානවා. shingle කියන්නේ අපේ උළු වගේ අපේ තියෙන නිකන් පොඩි පොඩි layer එකක් වගේ එකක් අන්න ඒක ආයි දානවා. ඉතින් ඒකෙත් මම දානකොට ඔයගලන්ට ටික ටික පෙන්නන්න මේක හදිස්සියේ ගත්ත වීඩියෝ එකක් මම අපි උදේම නැගිට 6 මාර්ට් මේගොල්ලෝ අවිල්ලා හිටියා. ඉතින් එහෙම කොඩ්බිගෙන නම් අපි මොන හොදවත් හිටියේ නෑ. ඉතින් උදේම ඔයගොල්ලන්ගේ රෙකෝඩ් එක මේ තියෙන්නේ මේගොල්ලෝ ඒ මැටීරියල් එක දානවා ඊට පස්සේ තමයි shingle කියන එක දාන්නේ. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ අර black layer එක අයින් කළා ඒගොල්ලෝ වෙන අලුත් upgrade එකක් නුමේ දාලා තියෙන්නේ මේ printed paper එක. ඊට පස්සේ කුඩින් අපේ උළු දානවා වගේ shingles දානවා.
Shingles dali varai then tau godak tiyena shingle danna anith patte wenama kattiyak karana me patte wenama kattiyak karana 6 denek inna ape wahale meka okkoma dan mama man aayi tava chuti clip ekak ganna ogalanda bala ganna wahale dala me golu me okkoma as karala ewa iwara karana kora 6 vithara wei. I can't even stay out. Then we will pain in the face. We will make a little bit of a face. We will make a little bit of a face. We will make a little bit of a face. We will make a little bit of a face. Then we will make a little bit of a face. We will make a then ඕගොල්ලන්ට මම වෙලාව කිව්වොත් දැන් වෙලාව 7:35 ඒ කියන්නේ පැය 12කට ආසන්න කාලයක් පැය 12කට වැඩි පැය 13ක කාලයක් මේ වහල ඉවර කරන්න ගත වුණා. ඒගොල්ලෝ පාන්දර 6:00 ආවේ 6:45 7 වෙනකොට වැඩ පටන් ගත්තා. ඉතින් තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. මම දැන් තව පැය භාගයක් වගේ යනකොට මේගොල්ලෝ ඔක පැයක් විතර වගේ යනකොට 8:30 වගේ යනකොට මේවා අස් කරලා ඔක්කොම ගෙනියනවා. I think මේ තමයි ඕගොල්ලන්ට මම පෙන්වුවේ කොහොමද මෙහි අලුත් වහලයක් දාන්නේ මොනවාද අපිට තියෙන වියදම් කියලා ගයක් ගත්තාම දැන් අපේ වැඩ ඔක්කොම ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඔක්කොම අස් කරනවා. තව ටිකක් තියෙනවා අස් කරන්න. දැන් ඉතින් හරිම ලස්සනයි වහලේ ආයි ටිකක් අලුත් භාවයක් පේනවා. ඉතින් දැන් ඕගොල්ලෝ දැක්කා ඇමරිකාවේ ගයක් අයිති කෙනෙක්ට මොන වගේ දේවල් වලද මූණ පාන වෙන්නේ කියලා. ඉතින් මේ ගෙදර දැන් අවුරුදු දෙකක් මාරක් වෙනවා. අපි දෙකක් මාට වැඩි දෙකයි මාස 7ක් විතර 8ක් විතර වෙනවා. ඉතින් මේ ගත්තේ ගේ ගත්තේ 2019. නමුත් අපිට මේ අවුරුද්දේ මේ හෙල් කියන ඒ කියන්නේ නිකන් අයිස් කැට වගේ වැටෙන එක තමයි මේ හෙල් කියන්නේ. ඒවා වැටිච්ච එක තමයි මේක රිපයර් කරේ. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් ඒකයි මම ඕගොල්ලන්ට අලුත් දෙයක් ඒ කියන්නේ අපි ලංකාවේ ඉන්න අය මේ තියෙන උළු ෂීට් වගේ තියෙන එකක් මෙහෙ හැම නෙමේ වහල තියෙන්නේ. මෙහෙ සමහරක් වෙලාවට හැම අවුරුද්දෙම මාරු කරන්න වෙනවා. එහෙම ඩැමේජ් මොන හරි වුණොත් ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මගේ home video එකෙන් මම ඊළඟට හමු වෙනකම් මම දැන් නවතිනවා. මොකද මේ home video එකේදී ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් කොහොමද මෙහෙ ගියක් ගන්න ඒ වගේ දේවල්. ඉතින් ඊළඟ video එක හමු වෙනකම් දැන් මම නවතිනවා.